සමස්ථ කර්මාන්තකරුවාට සත් සේවකයාට ඒවගේම සේවා සපයන්නාට සියලු ව්‍යාපාරිකයන්ට මරු පහරක් කෙල්ල වුනාා එක අපි සියලු දෙනාම දන්නවා. ඒ මරු පහරේ කොටස්කරුවෙකු වශයෙන් පෞද්ගලික බස්වත හිමියාත් හසුනා කියනෙක අපි පැහැදිලියුම දන්නවා. විශේෂයෙන්ම කොරුණා වසංගතය නිසාම, පලාාත්වැැහුවා නගරවැැහුව ගම්වැැහ්වා කඩ වීදි පවා වසන්නට අවස්ථාව උදවුුණා. ඒ නිසාම පළාත් පළාත්තතර බස්ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා ඒක මාස ගණනාවක් අපිට දරන්නට සිද්ධ වුණා. ඒ නිසාම පෞද්ගලික බස්කර්මාන්තකරුවාට ස්සතය දාවනය කර ගැනීමට නොහැකි නි නොහැකිවීම නිසා අපිට අපේ ලීසින්වාරිකය නියමිත පරිදිගෙවාගන්නට හැකියාවක් ලැබුණෙ නෑ. හැබැයි අපි මේ පිළිබඳව රජාත්්‍යයක සාකච්ඡා කලා ඒ බලධාරන්න එ එක සාකච්ඡා කළා අපිට සිද්ධ වුණේ ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ග නිසා රට වැැහවා බස්ධාවනය කරන්නට නො හැකුණා. ඒ අපේ වරදක් නෙමෙයි. හැබැයි අපිට ලීසින්වාර්කය ගෙවාගන්න බැරුුණා බස්ධාවනය කරන්නට හැකියාවක් නැලැබුණ නිසා. ආදායම අහිම වුණ නිසා. ඒ නිසා අපිට ලීසින් වාර්කයේ ගෙවාගන්න බැරුුණා, අපි රජයත්්‍යක සාකච්ඡා කළ සාකච්ඡාවලින් අනතුරුව රජයතීන්දු කලා ලීසින් එරිය විච්ච නැතන් අත පසු විච්ච ලීසින්වාරික කීපය තවත් වාරිකයක් බවට පත් කරන්න නැත්තන් තවත් නයවාරික බවට පත් කරන්න. අකමැත්තෙන් උනත් අපට සිද්ධ වනා මේකට කැමති වෙන්නේ නිසා දැන් අපිට තියෙනවා මාසයට නියමිත ලිසින්වාරිකය සහ තවත් නයක් අපිට එකතුනා මේ. රෝන සංගතය නිසා රට වාහලා බස්ටික දවාගන්න බැ විච නිසා. එතකොට අපි උදාාරණයයක් කසෙන් ලක්ෂයක් ලීසින් ගෙවන වනන් තවත් විසිතිස්දාහක වාරිකයක් එල් ලීසින්වාරිකයා සමගම ඒ මාස වාිට ගෙවන්න සිද්ධ වෙලා තින. ලිසින් වාරික ලක්ෂයයි දැන් අප ගෙවනවායි ක්ෂ විසිදාක් එක ක්ෂ විසිි පන්ඳාක් සිි්දා. ගෙව වන්න බෑ. අමාරුයි ගෙවන්න ඒත් එක්ම රටේ ආර්ථිකර්බුදයක් ඇතිවෙනවා ඒ ආර්ථිකර්බුදය ප්‍රතිඵලයක් වශයෙන් බස්රතති දාවනය කරන්න ඩීසල් ටික නැහැ. අපිට දෙන්නේ සතියකට කිව්වර් කේතය මගින් අපිට ලබා දෙන්න සතියකට ඩීසල් ලීට්‍ර හතලියයි. වරුවක් දුවන්න බෑ වරුවක් දුවන්න බෑ බස්. ඉතින් අපි අධික මුදලට ඩීසල් ලබා ගන්නට අපට සිද්ධ වනය එකක තමයි ඇත්. ඒ නිසාම අපිට ඩීසල් ලබා ැ කරණාව සංගතයේ නිමාවුණා ඊට පස්සේනවා ආර්ථිකර්බුදය ආර්ථික යුද්ධයනවා ඒ තුළින් අපිට බස්වතතතික දහවනය කර ගැනීම සඳහා ඩීසැල් නොමැතිකම බලපෑවා. දැන්ගෙතකොට අපිට ලීසින්වාර්ක ෙවන්න පුළුවන්ද. බස්රක දුවන්නතුව බෑ ගෙවන්න බෑ. හැබැයි දැන්න්න දැම් මේ ලීසින් සමාගම් සහ. ඒ පිනෑන් සමාගම්. අත්තනෝමතිිකල් ලෙස කටයුතු කරමින් ලීසින්වාරික කිහිපයක් ගෙවාගන්න බැරිවුණ අපගේ අපේ ආදරණීය බස්වත හිමියාගේ බස්වතය අත්පත් කරගන්නට සූදානම් වෙනවා මේවිනොවවිට ශ්‍රීලංකාව්පුරා බස්වත පනනාක්විතර අත්පත් කරගෙන තිබෙනවා. අපිට දැනගන්නට ලැබී තිබෙනවා. බස්වත තුන්දාක් පමණ, මේරටේ පදහන්න ලීසින් සමාගම්සාහ පිනෑන් සමාගම් අත්පත් කරගන්නට සැලසුම් සකස්කරමින් ඉන්නවා කියලා. පින්බුරුපත් සකස්කරමින් ඉන්නවා කියලා පිඩාරංචිල බිලිතිෙනවා. ඒේනිසා අපි කියනවා මේ ලසි සමාග මේරටේ ප්‍රධානම ලීසින් සමාගම් මොල්ට අපි කියවා වහම මේ වැඩේ නවත්වන්න ඕනේ. අත්පත් කරගත්තු ඒ බස්වත පනා වහම බස්සත හිමියාවත ලබා දෙන්න ඕනේ. අපිට තවත් කාලයක් ඕෝනේ මේ ලීසින්වාරික ටික ගෙවල නිම කරන්න. මේ ලීසින් සමාගම් මොලින්සා රජයෙන් බලධාරන්ගෙන් ඉල්ලනවා අපිට දෙෙසම්බර් මාසය දක්වා වත් සහන කාලයක් ඕනේ එහෙම නැතුව බස්වත ටි අපේ වරදි නෙමෙයි මේ බස්වතෝන ලීසින් වාරික ගෙවා ගැනීමට නොහැක වුණි ඒ නිසා අපි කියනවා මේ ලීසින් වාරිීකටික ගෙවාගන යන්න. අපිට මාර්තුමාසය දක්වාවත් කල් ලෝනේ. සහන කාලයක් ලබා දෙෙන් ඕනේ. අපිට ඒ සඳහා සාකච්ඡාවක් වහාම ලබා දෙෙන් නෝන. එහෙම නොවෙන නම්. අපිට ගණ්ඩ සිද්ධ වෙනවා අපේ අන්තිම තුරුම්බු අපිට ගහන්න සිදධ වෙනවා. අපි කියනවා ඒ ලීසින් සමාගම් නැව නැවතා අපේ බස්රථටික අත්පත් කර ගන්නවා ගන්න සැලසුම් සකස් කරන නම් බස්වරත ටික අත්පත් කරගන්නවා නම් අත්පත් කර ගත්තු බස්රතතිික නැවත ලබා නොදෙන්නේ නම්. අන්තල්පලාත් බස්්‍රමියන්ගේ සංගමය සමස්ලංකා පෞද්ගලික බස්වරත මියන්ගේ සංගමය සහ. එක්සත් පෞද්ගලික බස්වත හිමියන්ගේ සංගමේ ඒකා බද්ධව. මේ රටේ මේ රටේ බස්ධාවනෙන් ඉවත්වෙෙන්න්න අපි තීන්දුවක් ගනු ලබනවා මේ මොහොතේදී. ඒ මේ මස විසි පස්වයනිදා අපි මේරටේ බස්ර දහන නිවත්වෙන්න්න සියලු කටුතු සනිධානය කරමින් ඉන්නවා. අපි කීනවා ලීසින් සමාගම්මොල්ට පිනෑන් සමාගම්මොල්ට බලධාරින්ට සහ රජයට. වගකීමෙන් කටයුතු කරන්න අපේ ආදරණීය බස්රත හිමියාගේ බස්රතය අත්පත්ර ගනීම වහම නවත්වන්න ඕනේ, අත්පත් කරගත්තු බස්තතිික වහම ලබා දෙෙන්න්න ඕනේ. ඒම නොවෙනවා නම් මේ මස විසි පස්වනදා මධ්‍යමරාත්‍රයේ සිට අපි බස්ධාවනෙන් ඉවත්.